මම නම් මේ පාර්ලිමේන්තුවේ පැත්ත පළාතවත් බලන්නේ නැහැ මට මේක ඕනෙත් නැහැ අපි ආවේ මේව බලන්න නෙවෙයි අපිට මේ ඕනෙත් නැහැ නමුත් කවුරු හරි අනාගතයේ දවසක මේ රට ගැන හිතලා තමන්ගේ ටැක්ස් ගෙවපු තමන් වෙනුවෙන් වැඩ කරපු රටට ආදරය කරන මිනිස්සුන්ට මේකට එන්න අවශ්‍ය පාර සලසලා දෙන්න අපි නම් එන්නේ නැහැ මේ පැත්ත පළාතවත් ඊට පස්සේ ගරු කතානායකතුමනි මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා ගරු විපක්ෂ නායකතුමා මේ රට පත් වෙලා තියෙන මේ බැරෑරුම් තත්ත්වය පිළිබඳව එතුමා සංචාරක ශේෂ්ත්‍රයේ විවිධ ශේෂ්ත්‍රයට සම්බන්ධයත් එක්ක සාකච්ඡා කරලා ඒ ඇත්ත තත්ත්වය අද ඔබතුමාගේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව ඒ හින්දා තමයි අපි දිගින් දිගටම කිව්වේ මේක අපේ රටේ ඉතිහාසයේ තිබෙන විශාලතම ආර්ථික අර්බුදය ඒක කතා දෙකක් නෑ ඒ හින්දා තමයි අපි සියලු දෙනාම එකතු වෙලා මේ සත්‍ය අපි පිළිගන්නට එළියේ ඉන්න මිනිස්සුන්ට තේරෙනවා ඔවුන්ට පේනවා ඔවුන්ට දිනපතාම තියෙන ප්‍රශ්න ඔවුන් මිරිකෙනවා රුපියල් අවපාතනය වෙලා තියෙනවා ආහාර මිල ඉහළ ගිහිල්ලා තියෙනවා ගෑස් ටික නැහැ ෆුවල් ටික නැහැ ඉලෙක්ට්‍රිසිටි එක නැහැ ඔවුන් දිස්ථාමත්ම දැඩි පීඩනයකට ලක් වෙලා තියෙනවා අපි හැමෝටම පේනවා නමුත් ඇත්ත වශයෙන්ම කොහොමද මේකට එළියට එන්නේ මේකට එළියට එන්න නම් ආර්ථිකයේ වෙනසක් තමයි වෙන්න ඕනේ that's what we have been telling throughout this is not simply a political crisis this is a economic crisis the economic crisis had led to this political crisis that is why we have been begging all parties across the board to get together and work on that Please. Right, let me. Inna ko ida pasha katha karan. Garu mandi thuma vedagathi dira khatu tu karan. Inna it's not. No, Ebintha garu katha na ke tumani ekai mama kiu api ekine kaata angilla dik karan lagi hot. Mama hitana wa vijay apu dao seven dal kang angilla dik karan na pulwa. Da ekatama atta. Pahugya aurudu dang eda mandakka. Meka atta minisun te kian dona. Meka ing api desa palna wasi gan lagi hot. Oun taraha vela menama gahanwa. Kahana kota dan mageng ahana mama bayai tiko oh, mam bayai mang ngai le yudde karan dene mei mang ngave mang yudde karan dene mei mang ngave mam bayai mang menuen mam bayai mage daruwa menuen mam bayai mage demo piam menuen ame mam api sata pahak kuat mekem wanca karla ne karo kata nae katumani mama mea me dure baragan di sela urutu pahak kata mang sabah kata karan na mage ada yang badu hati ada miliana hatalis tegak dia walati අම සතේකටම ගැවල තියෙන. එක රුපියලක් අපි මේකෙන් හම්බ කරලා නැහැ. මගේ ආදායමෙන් 10%ක්වත් මේ සියලු වර ප්‍රසාදات එක්ක අපිට ලැබිලා නැහැ. අපි විශ්වාස කරා මේ රටට දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ ඕනකම හිඳයි අපි ආවේ. අපේ සමහර මිනිස්සු ඉගෙන ගත්ත මිනිස්සු කියලා කියන අය නම වෙනිදා අර අලිසබ්රි මැතුමාගේ ගෙදර ගිනි ගත්තම සමහර නීතිඥවරු මා උජාරුවෙන් මේ මොන රටක්ද මේක මේ මොකද්ද මේ රට බුදුහාමුදුරුව පයතිපු රට සියලු සත්වයෝ නුදුක්වත්තා නිරෝගී වෙත්වයි කියපු රට අනිත් මිනිස්සුන්ගේ ගෙවල් ගිනි ගන්නකොට උඩපනින්න පුළුවන් රටක්ද මේක මොකටද අපිට මේක අපිට මෙලෝ දෙයක් ඕනේ නැහැ අපි සද්භාවයෙන් විනාශ කර විශ්වාස කරා මේ රටට යක් කරන්න පුළුවන් කියලා ඒක වරදක් නෙවෙයි මම විතරක් නෙවෙයි 69 ලක්ෂයක් මිනිස්සු විශ්වාස කරා මම පිළිගන්නවා ආර්ථිකයේ කළමනාකරණය අමඩුපාඩු තිබුණා. හැබැයි අපි වරදක් කරලා තියෙනවා නම් අපිට උසාවි ඉස්සරහට අරගෙන යන්න. සාමූහික වග කියන්න අපි හැමෝටම ලෑස්ති. අම් කාටද බලය දීලා තියෙන්නේ පාරේ නවත්තලා වාහන චෙක් කරලා මො කවුද කියලා බලන්න. පාර්ලිමේන්තුවට එන මිනිස්සු බලක් වන්න. ඕන්ට එක නිදහසයි අනිත්යට තව නිදහසක්ද? ගිනි තිබ්බම මේ ප්‍රශ්න විසඳෙනවද? ඉතින් මම නම් කියන්නේ මන්න මොකටද මේක? මගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත නැත්තම් මම මැරෙන්න නම් මම බය නැහැ මම ඉස්ලාම් භක්තිකයෙක් ඇටියට මම විශ්වාස කරනවා මම ඉන්දිස්සෙල්ල දවසේ ඉඳලම මම මැරෙන දවස නිශ්චය කරලා ඉවරයි කියලා නමුත් මගේ දරුවන්ගේ අනාගතය මගේ මවගේ අනාගතය ආරක්ෂාව එයින්ද මේ බොරු කියන එක නවත්තන්න ඕන මේ බොරු වලින් විසඳන්න බෑ මේක මේකට අපි විසඳුම් සොයන්නට ඕන ඒ හින්දා තමයි අපි අතම් දැන් මම ගරු කතානායකතුමනි සභාගත කරනවා මේ මහා ලොකු ප්‍රවුඩ් ශ්‍රී ලංකන් කියලා එකක එක පුද්ගලෙක් මෙන්න අහනවා Do you know where Ali Sabri resides?
Rikas Rumi kela manusia reply karena, you just wondering it is a nice house, must see no, must be real nice one. Me hatat gini avile na kota. Mukadde me kala kan ni satu ta. Minisunge geval binasa karne ka. Minisunge neve onge sahodare angge onge de meken puluwan da me prashne visadanna. Inda ape prashne ita wada eta barapatalai garu. Kata naika tumani mang eda kiwa wage apita tiyena adayama wage 3.4 gunayak wiyadamai. Api visadannata ona. 1948 me rata nidahasa labana kota 113 denekuta eka rajya sevakayak hitiye. Ada innawa 13 ekata eka rajya sevakayak. Meka gatalu itamathma barapatala gatalu. Kohomada apita meka mudal hoya ganne? Apita videsha vinimaya labena pradana akara 3ak tiyenawa. E siyalla wahila. Mama garu vipaksha nayakathumata sthitiwanta wenawa. Eka kshetrayak tak palipana katha karama sansarika kshetraya. 2018 වර්ෂයේදී අපට ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක පමණ ආදායමක් ලැබුණා. එහා සමාන යම් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයෝ එළියට යනකොට එකෙන් වියදම් වුණා. net එක 23 ලක්ෂයක් ලංකාවට ආවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම නැවතුණා. පහුගිය අවුරුදු දෙකහමාර තුල බිලියන 7.5ක අපිට සංචිතයක් තිබුණා. හරි. හැබැයි බිලියන 8ක් ගෙවලක් තියෙනවා. ඒක තමයි ඇත්ත. Itu mereka, ekinekar itu anggila dikkeran itu bae. Apit apa di evasi mati ya ntuon. Nawata sancara ke karmaantiya godena gan ntuon. Nawata apa minisu, kauru abad. Mama ekai garu katanae katumani. Mama mudah lama ti duri darna kota. Mama nawata garu vipaksha naya katuma saha. Harsha Fernando Harsha De Silva matumat tekat sakat cakera. Itu man lata sampurna tatuya pilibandu danuat kiri masandha. Adipati bareyata maha bengku adipati tumawat bandagare lekam tumawat pæ 3ak vithara yawala sieluma dewal ekak næra ætta æti aakarayata pæhadili karala dennai kiyala kiwwa mama sthitiwanta wenawa un waadi vela e pilibanda adhyayane kara e anuwa api danagannata ona apita vishala prashna rashiyak thiyena iten api me debt restructuring kiyena billion 52ak apita gewanna thiyena Eka pratibhiva gata karaganna thona mandakka ayye api IMF ekatte kadikatama sakatcha karata passe oun sadhaniya piloturak apita laba diila thiyena 24 wenawa wenakota ounge technical level negotiations close karanawa kiyala kiyala thiyena iye maha banku adhipathuma kiyala kiwwa RFP call karala legal advisors lat the financial advisors lat ada නැත්තම් හෙට කැබිනට් එකට දානවයි කියලා කිව්වා. කවදාරි කැබිනට් එක මොහොත උනාම මේ සියල්ල තුල ඒක ඉක්මනට අපිට කරගෙන යන්න සිද්ධ වෙනවා. ඒ කවුරු හිටියද කියන එක අදාළ නැහැ. ඒ ඩෙට් ටික කපා ගන්න සිද්ධ වෙනවා. ඉදිරියේදී වෙනත් ආකාරයකට මුදල් ලැබෙන්නට අපිට කටයුතු කරන්න වෙනවා. EFF කියලා කියනවා extended fund facility. ඒ කියන්නේ අපිට බිලියන 4-5ක් පමණ ප්‍රමාණයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරන අවුරුදු 3ක් ඇතුළත. ඒක එනකම් අපිට තියෙන විශාලම ගැටලුව තමයි Bridge financing එක. අපිට මේ තෙල් වලට කොහොමද මුදල් ටික ලබා ගන්න? අපි කොහොමද පෝර සඳහා මුදල් ටික ලබා ගන්න? එම නිසා මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනේ ඔබ සියලු දෙනාටම නැවතත් ආරාධනා කරනවා මේ ඇත්ත සත්‍ය යථාර්ථය තේරුම් ගන්න. මිනිස්සු තරහ වෙලා ඉන්න එක, ඔවුන්ට කේන්ති ගිහිල්ලා තියෙන එක, ඔවුන්ට ඉවසිල් නැති එක අපිට පිළිගන්න පුළුවන්. මොකද අපි හැමෝටම කියන්න පුළුවන්. මගේ ඩ්‍රයිවර්ලා උදේ ගියාම 6 ඉඳලා රෑ 6 විතර ඊයේ රෑ 7 වෙනකන් ඉඳලා පෙට්‍රල් ගහ ගන්න බැරුවා. ඉතින් හැමෝටම මේක එච්චරයි. අපි ජීවිතේටවත් කොහෙන්වත් අඩුවට පෙට්‍රල් ගෙහුවෙත් නැහැ. වෙන තැන් වලට ගිහිල්ලා පෙට්‍රල් ගෙහුවෙත් නැහැ. මේ අවුරුදු 5ක අවුරුදු 2ක කාලය තුල මම දවස් 10ක් විතර මේ කැන්ටින් එකෙන් කෑම කාලා ඇති. එනෝ මේ එහෙම කවුරුත් මෙතන කන්නේත් නැහැ. මගේ දරුවෝ හරි ඒ වගේ මම විතරක් නෙවෙයි. ඒ වගේ අතිවිශාල ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුව ඉන්නවා. ඉතින් හැමෝම එක හැන්දෙන් බෙදෙන එක හොඳ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලත් නැහැ දැකලත් නැහැ මගේ දරුවෝ නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලත් නැහැ මිනිස්ත්‍රි පැත්ත පළාතේ ගිහිල්ලත් නැහැ කවදාවත් ඒ වාහනයක ගිහිල්ලවත් නැහැ දැන් අපි මේව කරන්න නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ ඉතින් අපිටත් අනිත් හැමෝටම තියෙන අයිතියක් තියෙනවා අපි විශ්වාස කරන දේශපාලන දර්ශනයට අනුව උත්සාහ කරලා බලන්න බැරි වුණොත් ගෙදර යනවා වරදක් කරලා තියෙනවා මංචාව කරලා තියෙනවනම් පග ආරං තියෙනවනම් ඕනෑම පරීක්ෂණයකට මූණ දෙන්න හැමෝටම තියෙනවා නමුත් නීති අතට ගන්න කාටද අයිතිය තියෙන්නේ
කාටද අයිතිය තියෙන්නේ එක එක්කෙනාගේ ගෙවල් වල ලොකේෂන් ෂෙයා කරන්න? කාටද අයිතිය තියෙන්නේ එක එක්කෙනාගේ ගෙවල් වල ලොකේෂන් ෂෙයා කරගෙන මිනි මරන්න? එහෙම කරන්න ඉඩ දෙන්නට බෑ. මොකද මේක ඉවසීම මේක සීමාවක් නැති වෙලා යනවා. ඒ හින්දා මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ගරු කතානායකතුමනි ඔබතුමා මේකේ යම් වගකීමක් අරගෙන නායකත්වය අරගෙන නැවත වතාවක් අපි සියලු දෙනාට ඉල්ලා සිටින්නේ ඊළඟ මාස 6 9 හා 12 අපිට ඉතාමත්ම අවාසනාවන්ත ඉතාමත්ම අර අගමැතිතුමා කියපු ආකාරයට අපේ ජීවිතේ මුණ දෙන්න වෙන තාමත්ම අමාරුම කාල පරිච්ඡේද ඒ කාල පරිච්ඡේදය තුල තව දුරටත් ඇවිලෙන ගින්නට පිදුරු දාන්නේ නැතුව මේ ගින්න නිවන්න උත්සාහ කරන්න ප්‍රශ්නය ඔඩුදුවවන්නේ නැතුව ප්‍රශ්නට උත්තර හොයන්න අපේ මිනිස් මම නැවත වතාවක් විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙනවා පෙරේදා එතුමාගේ කතාවේදී එතුමා කිව්වා සාමාන්‍ය බැංකු ශේෂ්ත්‍රය හරහා ඩොලර් ටික දාන්න කියලා කියන්න මිනිස්සුන්ට සංචාරක ක්ෂේත්‍රය යලි ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම දැටි පසුබිම සලස්වන්න ආයෝජන සඳහා අවශ්‍ය පසුබිම සලස්වන්න සස්ටේනබල් එනර්ජි කියන ඉලෙක්ට්‍රිසිටි එක ලබා ගන්න ආකාරය පිළිබඳව වැඩිදුර කටයුතු කරන්න රුපියල් 43ක් අපි ගෙවන අද ඉන්ධන මගින් පාවිච්චි කරන විදුලි බලය වෙනුවට රුපියල් 12න් 15න් කරගන්නට පුළුවන් සූර්ය බලය සුලං බලය සඳහා නායකත්වය දෙන්න පොලිටිෂියන්ස්ලා විතරක් පස්සෙන් ඉපන්නන්නට එපා ඔවුන් පස්සෙන් පළවන්න අනිත් අයගෙනුත් අහන්න තමුන් ටැක්ස් ගෙවනවද ඉන්කම් ටැක්ස් එකේ ඉන්න අයගෙන් අහන්න ඔබ ටැක්ස් ටික අය කරගන්නවද අස්සාව කරලා ඔබ රටට ගෙවිය යුතු ඒ මුදල් ප්‍රමාණය අය කරගන්නවද කස්ටම් එකෙන් අහන්න ඔබගේ මුදල් සඳහා ඔබ වග කියනවද දේශපාලඥයෝ විතරද පාරදුෂ්‍යතාවයට මුහුණ දෙන්නට ඕන මේ රටේ දේශපාලඥයන්නේ 225 දෙනයි ඔවුන් සියලු දෙනාටම දෙන හැමදේම බිලියන 6.5යි ඒක ඕනනම් කපලා දාන්න හැබැයි ඒකෙන් මේ ප්‍රශ්නෙට විසඳුම් නැල්ලෙන්නේ නැහැ අපේ සම්පූර්ණ ආදායම බිලියන ට්‍රිලියන 1.4යි වියදම 3.4යි මෙන්න ප්‍රශ්නේ බරපතලකම ඒ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න සීන මාලිගාවල ඉඳලා පාරවල් වල උද්ඝෝෂණ කරා විතරක් කියලා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ එයින්ද මම නම් මේ පාර්ලිමේන්තුවේ පැත්ත පළාතවත් බලන්නේ නැහැ මට මේක ඕනෙත් නැහැ අපි ආවේ මේව බලන්න නෙවෙයි අපිට මේ ඕනෙත් නැහැ නමුත් කවුරු හරි අනාගතයේ දවසක මේ රට ගැන හිතලා තමන්ගේ ටැක්ස් ගෙවපු තමන් වෙනුවෙන් වැඩ කරපු රටට ආදරය කරන මිනිස්සුන්ට මේකට එන්න අවශ්‍ය පාර සලසලා දෙන්න අපි නම් එන්නේ නැහැ මේ පැත්ත පළාතවත් ඊට පස්සේ අම්මා මිනිහාම මට හිතා ගන්නට බෑ මගේ ශේෂ්ත්‍රයේ ඉන්න සමහර නීතිඥවරු අර අලි සම්පි මහත්මයාගේ ගේ ගිනි ගන්නකොට ඒක ෂෙයා කරගෙන මේ රටේ බුදුහාමුදුරුව පය තියපු රටේ ශාන්තිය සමාදානය කියන රටේ කොහමද සන්තෝෂ වෙන්නේ අර අර ලොකුගේ මාත්‍යාගේ එතුමගේ එතුමගේ දරුවගේ එතුමගේ සහෝදරියගේ මොකටද මේ මිනිස් මොනා කරන්නද ඒ දවසේ මගේ දරුවා ඇමරිකාවේ ඒ දරුවට යවනවා අපේ හොඳ මිනිස්සු අපේ නෑයෝ අපේ යාළුවෝ ඒ දරුවගේ පස්ට්‍රැප් එකට යනවා අන්න තමුසලගේ ගෙදර ගිනි ගන්නවයි කියලා මොනතරම් තිරිසන් සමාජයකට අපි ඉන්නේ මේ තිරිසන් සමාජයෙන් අපි ඉස්සරහට යන්න පුළුවන්ද මේ බොරුව මේක මේ බොරුවට අහුවෙන්න එපා මේක දේශපාලඥයෝ 225 දෙනා විතරක් කරපු දෙයක් නෙවෙයි මේ රටේ හැම මිනිස්සුම වගේ කියන්නට ඕන තමන්ගේ රස්සාව කරනවද තමන් ගන්න පඩියට යුතුයකමක් ඉෂ්ට කරනවද නිකන් මේ බොරුව කරලා ලකුණු දාගෙන එකිනෙකාට ඇඟිල්ල දික් කර කර කොහෙටද අපි මේ රට අරගෙන යන්නේ කොහෙටද අපි මේ රට අරගෙන යන්නේ ගරු කතානායකතුමනි පරම්පරා ගානකටවත් අපිට මේ මේ තියෙන ණය ටික ගෙවා ගන්න බැරි වෙයි අපි වහන්සි වෙලා වැඩ කරේ නැත්තම් මේ බොරුව නවත්තන්නට ඕන මේ ඉඳ මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ගරු කතානායකතුමනි මේ රටේ සියලු දෙනාටම මේ ඇත්ත සලසන්න ඕවා දෙනු පරහට තමුන් සම්මතයේ සිට හැම දෙනාටම අපි ඉල්ලා සිටිනවා තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරනවද තමන්ගේ රස්සාව ඉෂ්ට කරනවද තමන් තමන්ගේ ටැක්ස් ටික ගෙවනවද අනිත් අයට කියන්න ඉස්සෙල්ලා හැමෝම එහෙම හිතන දවසකට
පුළුවන් වෙයි මේ රට ගොඩ දාන්න. අපි දිගින් දිගටම කරේ හැමදාම බැලුවේ ආණ්ඩුව පන්නලා අලුතින් ආණ්ඩුව හදනවා මිසක ආණ්ඩු කරන එක ගැන පිළිවඳන නෙවෙයි. ඒක තමයි ඇත්ත. හැමෝම උත්සාහ කරන්නේ විපක්ෂයේ ඉන්නකොට ආණ්ඩුව පරදන්න. ඊළඟ කැම්පේන් එක ගැන ආණ්ඩු දින්නට පස්සේ ආණ්ඩුව කරන්නේ මොකද්ද? ආණ්ඩුව කරන සැලැස්ම මොකද්ද කියන එක පිළිබඳව කල්පනා කරලා බලන්න. අපේ ආණ්ඩුවත් ඒ වරදේ ආකාරයටම කරා. අපිටත් හිතා ගන්නට බෑ. ඇයි මේ ආර්ථිකය කියවගත්තේ නැත්තේ කියන එක පිළිබඳව. ඒක තමයි ඇත්ත. කීප දෙනෙකුට මේක අතට දීලා මේ සම්පූර්ණයෙන්ම මේක දැනගන්නකොට අපි ස්ටඩි කරනකොට කාලේ පරාදයි. ඒ ප්‍රමාණයට අපි සමාවිල්ලන්නට ඕන. මේ ආර්ථිකය කියවගත්තේ නැහැ. හැබැයි අපි විතරක් නෙවෙයි. හැමෝම කියවගත්තේ නැහැ. ගිය අවුරුදු 4ට බිලියන 15ක් ණය ගත්තා. බිලියන 15ක්. බිලියන 12ක් ගෙව්වා. 8ට තියෙන බැංක රිසර්ව් ටික 7ට අඩු වුණා. ඉතින් මේ කාලෙත් එහා සමානයි. හැබැයි IMF එකට වෙලාවට නොගිය එක ටැක්ස් ටික අඩු කරපු එක අපි කරපු වරදි. මම එදත් කියනවා අදත් කියනවා. ඒක මේ බොරු කියලා වැඩක් නැහැ. ඉතින් මම පිටා ගෞරවයෙන් ඉල්ලා සිටිනේ ගරු කතානායකතුමනි මම මට නම් සම්පූර්ණයෙන්ම මේ සම්පූර්ණ දේශපාලන සංස්කෘතියම පිළිබඳව තියෙන මහ ලොකු අප්‍රසාදයක් කලකිරීමක් අප්‍රසාදයක් අපි මේකෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි අපිටත් පුළුවන් වාඩි වෙලා සෝෂල් මීඩියා පෝස්ට් දදා පොරවල් වෙවි ඉන්න ඒකෙන් රටට වෙන දෙයක් නැහැ නමුත් මම කියන්නට ඕන පමා වෙලා හරි සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩ දාන්න රට ගොඩ දැමීම සඳහා එකතු වෙලා කටයුතු කරන්න ඔව් විපක්ෂ නායකතුමාගෙනුත් ඉල්ලා සිටිනවා ඔබතුමාටත් පුළුවන් උදව්වක් මේ අවසාන මේ අමාරු අවස්ථාවේදී රට ගොඩනැගීම සඳහා එකතු වෙලා කටයුතු කරන්නයි කියලා ඉල්ලා සිටින්නේ මම නිහඬව